මේකට ඔයාට රෙජිස්ටර් වෙනකොටම ඩොලර්ස් 30ක් හම්බ වෙනවා. ඔයාට ඒකෙන් මේ වැඩේ කරගෙන යන්න පුළුවන්. ඒ විතරක් නෙවෙයි මේක 100ට 100ක් ලීගල් සයිට් එකක්. ඩිස්ක්‍රිප්ෂන් පල්ලෙහා තියෙන නම්බර එකට WhatsApp message එකක් දාලා එයාගේ සිග්නල් ගෲප් එකකටත් ඇඩ් වෙන්න පුළුවන්. සිග්නල් ගෲප් එකේ ඇකියුරසි එක 95%කටත් වඩා තියෙනවා. ඒ විතරක් නෙවෙයි තව තියෙනවා. ඔයාලා ඩිපොසිට් කරන ඩොලර්ස් 500ක් වෙනකන් 150ක බෝනස් එකක් දෙනවා. ඒ වගේම තමයි ඩොලර්ස් 500 ඉඳන් 4500 වෙනකන් 120ක බෝනස් එකක් දෙනවා. ෂුවර් කරන්න බෑ නේද මොකද්ද කතා කරන්න කියලා. යන්දා වීඩියෝ එකට. වීඩියෝ එකේ බලමු මොකද්ද ඔයාලත් එක්ක අපිද කතා කරන්න කියලා. අපි යන් එහෙනම් වීඩියෝ එකට. හරි මම ඩිස්ක්‍රිප්ෂන් එකේ දාලා තියෙනවා ලින්ක් එකක් ඔයාලට ලින්ක් එකෙන් ගිහලා රෙජිස්ටර් වෙන්න පුළුවන්. එතකොට මෙන්න මේ වගේ එකක් තමයි එන්නේ ලින්ක් එකෙන් ගියාට පස්සේ මෙතන ඇක්සෙප්ට් ඕල් කියලා දීලා මෙන්න මෙතන ඔයාලට රෙජිස්ටර් වෙන්න පුළුවන්. මෙතන ඉල්ලන්නේ ඔයාගේ රීජන් එක. ඒ කියන්නේ ඔයාගේ කොහා කොතන රෙසිඩෙන්ට් එක තමයි ඉල්ලන්නේ. ශ්‍රී ලංකා කියලා ඔටෝමැටිකලි වැහැලා තියෙන එක ප්‍රශ්නයක් නැහැ. ඒ වගේම තමයි ඔයාලට මෙතන ඊමේල් එක ඔයාගේ ඉල්ලලා තියෙනවා. මෙතන ඔයාගේ ශ්‍රී ලංකා කියලා වැහැලා තියෙනවා. ඊට පස්සේ ඔයාගේ ඊමේල් එක මේ විදිහට දෙන්න. ඊට පස්සේ ඔයාලට තියෙනවා ඔයාගේ පාස්වර්ඩ් එක ක්‍රියේට් කරගන්න. මේ පාස්වර්ඩ් එක නම් වැදගත්. මේ ක්‍රියේට් කරගන්න ඔයාලට මතක හිටින. ඒ වගේම තමයි හොඳ ස්ට්‍රොන් පාස්වර්ඩ්ස් එකක් මේකට ක්‍රියේට් කරගන්න ඕනි. මොකද මේක අමතක වුණොත් එහෙම නැත්නම් මේක වාර නැති වුණොත් එහෙම ඔයාලට ආයි මේක ෆොරගෙට් පාස්වර්ඩ් දීලා ගන්න පුළුවන්. හැබැයි මේවා හොඳ පාස්වර්ඩ් එකක් දීලා තියාගන්න. හරි. ඊට පස්සේ ඔයාලට තියෙන මෙතන පාස්වර්ඩ් එක දීලා මෙන්න මෙතන රෙජිස්ටර් කියලා බටන් එකක් ඔයාලට පේනවා ඇති. මෙන්න මේක ටික් කරලා ඉස්සරහට යන්න තියෙන්නේ. රයිට්. ඊළඟට ඔයාලට මේල් එකට, ඒ කියන්නේ ඔයාගේ ඊමේල් එකට මේකළු වෙරිෆයි කරලා එවනවා මේල් එකක්. අන්න ඒක ඔයා චෙක් කරන්න ඕනි. දැන් මම මගේ මේල් එකට මේ විදිහට යනවා. මෙතනින් මේල් එකට ගිහිල්ලා රයිට් පොඩ්ඩක් එලා යනවා. රයිට්. මෙන්න මේ විදිහට මේල් එකට ගිහිල්ලා මෙතන ඔයාගේ ඊමේල් එකට ඇවිල්ලා තියෙන එකෙන් ඔයා යන්න ඕනි. මෙන්න මෙතන ඊමේල් වෙරිෆයි කරලා තියෙනවා. ඒකෙන් ඔයා ගියාට පස්සේ ආයෙ ඔයාට මේ XM trading website එකට තමයි එන්නේ. Your email address is verified කියලා වැටෙනවා. දැන් අපි email address එක verified කරලා ඉවරයි. තාම account එක verify කරේ නැහැ. හරි. දැන් අපි බලමු ඊට පස්සේ මොකද්ද මේකේ කරන්න තියෙන්නේ කියලා. රයිට්. ඔයාලට දැන් මෙන්න මේ විදිහට තමයි මේක site එක තියෙන්නේ. ඉතින් මෙතන ගොඩක් විස්තර ටිකක් තියෙනවා. මම එකින් එක ඔයාලට මේකේ කතා කරන්නම් කොහොමද මේකේ වැඩේ යන්නේ කියලා. හරි. ඊට පස්සේ යනවා මෙන්න මේ විදිහට my account එකට. දැන් අපි යන්නේ account එක verify කරගන්න. රයිට්. ඉතින් මෙතන මේ විදිහට my account එකට balance එක 0.00 තමයි තාම තියෙන්නේ. තාම අපි ඩොලර්ස් 10 ඇඩ් කරගත්තෙත් නැහැ. කිසිම දෙයක් කරගත්තේ නැහැ. හරි. ඉතින් මෙන්න මෙතන ඔයාගේ තියෙනවා verify your account claim your $30. ඒ කියන්නේ ඔයාලට ඩොලර්ස් 30ක් claim කරන්න පුළුවන් ඔයාගේ account එක verify කරගත්තාම. දැන් ඔයාලට පේනවාද මගේ verify වෙලා නැහැ. තාම not verify කියලා තමයි වැටෙන්නේ. අපි දැන් යන් එහෙනම් account එක verify කරගන්න. ඒක තමයි වැදගත්ම දේ. මගේ තාම verify වෙලා නැහැ. ඔයා යන්න ඕනේ මෙන්න මෙතන my profile කියන එකට. ඔයාලට තියෙනවා පේනවාද verify now කියලා නිල් පාට බටන් එකක් ඊතලයක් එක්ක. අන්න ඒකට ඔයා යන්න ඕනේ. ඊට පස්සේ ඔයාලට මෙන්න මෙතන ඔයාගේ details ටික දෙන්න තියෙන්නේ. ඔයාගේ first name එක, middle name, last name, ඊට පස්සේ birthday එක සහ ඔයාගේ contact number එක. හරි. දැන් මම මේ විදිහට මගේ details ටික මම මෙතන මේ විදිහට දෙනවා. අනිවාර්යෙන් ඔයාලා මතක තියාගන්න ඕනේ ඔයාගේ details මේ විදිහට දෙනකොට ඔයාගේ හරි details, ඒ කියන්නේ නිවැරදි විස්තර මේවට දෙන්න ඕනේ. ඔයාලා නම වගේ දෙනකොට හරියට ඔයාගේ නිවැරදි නම දෙන්න ඕනේ. හරි. ඊළඟට මේ විදිහට දීලා මෙතන continue කියන button එක ටික් කරන්න ඕනේ. ඊට පස්සේ ඔයාලට මෙන්න මේ වගේ එකක් තමයි එන්නේ. මෙතන වාගේ ඉල්ලන්නේ ඔයාගේ country එක දැන් automatically වැහලා තිනවා. ඔයාගේ address එක ඔයා දෙන්න ඕනේ. address එකත් තමයි නිවැරදි address එක දෙන්න. ඊට පස්සේ ඔයාගේ city එක, ඊට පස්සේ ඔයාගේ street number එක. ඉතින් ඒ ටික ඔක්කොම ආර දෙන්න පුළුවන්. street numbers ඒ ටික ඔයාලා හරියට දෙන්න. ඊට පස්සේ ඔයාගේ postal code එක, postal code එක ඔයාට හොයා ගන්න පුළුවන් ඔයාගේ ඉන්ටර්නෙට්. ඊට පස්සේ ආයුවා මෙන්න මෙතනින් finance account වලට යන්න. එතනට ඔයා yes කියන එක දීලා continue කියන එක ඔයා දෙන්න ඕනේ. right. ඉතින් ඊට පස්සේ ආට මෙන්න මෙතනට එනවා. ඒක yes කියලා දුන්නට පස්සේ දැන් තමයි මේකේ තියෙන වැදගත්ම පාර්ට් එක යන්නේ. ඒ තමයි ඔයාලගේ documentation verification එකට. හරි. මෙතනට ඔයා ටග් ගාලා ගිහිල්ලා ඔයාගේ identity card එකේ හරි නැත්නම් license එකේ හරි එහෙම නැත්නම් passport එකේ හරි ඔයා ගිහිල්ලා photos දෙකක් ගහගන්න ඕනි ඉස්සරහයි පිටිපස්සේ. ඒ වගේම තමයි ඔයාගේ address එක verify කරන්න ඔයාට ඕනි වෙනවා bank details. දැන් ඔයාගේ bank පොතේ photo එකක් එහෙම නැත්නම් light bill photo එකක්. ඉතින් මෙන්න මේ වගේ දයක් මේකට ඕනි වෙනවා. ඉතින් මේ තුන දැන් ඔයා photos ගහගෙන තියාගන්න මේ වැඩේ කරන්න යන්න. රයිට්. ඉතින් දැන් මම ෆොටෝ ස්ටික් ගහලා තින්නේ ඔක්කොම. දැන් මම මේක ඔයාලට මේ වැඩේ කරන්න හැටි තමයි පෙන්නන්නේ. මේ දෙවෙනි එකේ තියෙන දැන් මේ පෙන්නන එකේ මේ පළවෙනි එක මේක යන්නේ ඩෙන්ටි වෙරිෆිකේෂන් එක. ඩෙන්ටි වෙන්න පුළුවන්, ලයිසන් එක වෙන්න පුළුවන්, වෙරිෆයි කරන්න තමයි. මෙතනට ඔයා අප්ලෝඩ් කරන්න ඕනේ ඔයාගේ ඩෙන්ටියේ මුල් පැත්ත. ඒ කියන්නේ ඔයාගේ මූණ තියෙන පැත්ත තමයි මෙතනට අප්ලෝඩ් කරන්න ඕනේ. හරි. ඊළඟට ඔයාගේ මෙන්න මේ දෙවෙනි එක. දෙවෙනි එක ඔයාගේ මම දැන් අප්ලෝඩ් කරන්නේ මගේ බැංකු පොතේ මුල් පිටුවේ ෆොටෝ එකක් තමයි මෙන්න මේ විදිහට මම අප්ලෝඩ් කරන්නේ. right.
ඉතින් ඊට පස්සේ ඔයාලට මෙන්න මෙතන upload your document කියන එක දෙන්න පුළුවන්. දැන් ඔයාලට මම මේ දෙකම upload කරලා තියෙන්නේ. ඊට පස්සේ ඔයාලට upload your document කියන එක මෙන්න මේ විදිහට මෙතන ටික් කරන්න. හරි. ඊළඟට දැන් ඔයාලට successful upload your document කියලා වැටෙනවා. ආයෙත් back to return to the members area කියන එකට යන්න ඕනේ. මෙන්න මෙතන දෙවෙනි එක ටික් කළා. deposit කියන එක අරින් තියෙන එක ටික් කළා. ඔයා යන්න ඕනේ එතනට members area එකට. හරි. දැන් මම upload කරගෙන ඉවරයි මගේ document එක. හැබැයි තව පොඩි වැඩක් තියෙනවා. තාම verify වෙලා නැහැ. තව වැඩක් තියෙනවා. මම ඒකත් ඔයාලට කරන්නම්. ඒ තමයි ඔයාලා දැන් අපි දැන් අතන මේව කරේ මුල් පැත්ත විතරයිනේ අනිත් පැත්තත් මේව කරන්න ඕනි. එහෙනම් මෙන්න මේ view status කියන එකට ඔයා යන්න ඕනි. ඉතින් අපි ඒකේ දැම්මේ identity මුල් පැත්ත විතරයිනේ. දැන් ඔයා back side එක නැත්නම් පිටිපස්සත් ඔයා ඒකේ දාන්න ඕනි. ඉතින් ඒක තමයි මේ අපි කරන්න යන්නේ. හරි. upload document කියන එකට ගියාට පස්සේ ආයෝ ආය යන්න ඕනි මෙතනින් පල්ලෙහාට. මෙන්න මේ විදිහට ඔයා scroll කරලා පල්ලෙහාට යන්න. දැන් අපි ඉන්න තැනට පේනවා ඇති. හරි. දැන් මෙන්න මෙතන ඔය යටේකට නෙමෙයි යන්නේ මෙන්න පළවෙනි එකට ඒක හොඳට මතක තියාගන්න. එතනින් ඔයා ඔයාගේ ඩෙන්ටිටි වෙබ් සයිට් එක දාලා අප්ලෝඩ් කරලා මෙන්න එතන අප්ලෝඩ් කියන එක දෙන්න. හරි. ඒක දුන්නට පස්සේ ඔයා ආයෙ මෙතන යටට ගිහිල්ලා බලන්න ડોකියුමන්ට්ස් තුනක් ඔයාගේ මේ විදිහට අප්ලෝඩ් වෙලා තියෙනවද කියලා. ડોකියුමන්ට්ස් තුනක් අප්ලෝඩ් තියලා දිනවා. වැඩේ දැන් හරි ගිහිල්ලා තියෙන්නේ. හරි. ඉතින් දැන් අපි ඔන්න ડોකියුමන්ට් අප්ලෝඩ් කරන වැඩේ හරියටම හරි. දැන් මෙතන තුනක් අප්ලෝඩ් වෙලා තියෙන්නේ. දැන් හරි. නැවතත් අපි යන් අපේ account එකට. දැන් බලන්න account එක verify ෆයිට් කියලා වැහලා තියෙනවා. මේ වෙරිෆයිඩ් මෙතනම දැම්මම නැතුණාට සමානවට පෑ 24ක් ඇතුළත වෙරිෆයි එක වෙන්න පුළුවන්. ඊපස් ඔයා ආයෙත් යනෝනේ මයි ප්‍රොෆයිල් වල ෆයිනෑන්ස් ඩීටේල්ස් වලට. මෙතන ඔයා මයි ප්‍රොෆයිල් වලට ගියා. එතනින් ඔයා මේ ෆයිනෑන්ස් ইনফෝමේෂන්ස් කියන වලට යන්න ඕනේ. එතෙන්ට ගියාට පස්සේ මයි ප්‍රොෆයිල් වල වෙන කම්ප්ලීට් යුවර් ෆයිනෑන්ස් ප්‍රොෆයිල්ස් කියලා. ඉතින් මෙන්න මේක ඔයාට කම්ප්ලීට් කරගන්න තියෙන්නේ. මන්නම් මේක ස්පීඩ් කරලා මේ විදිහට ඔයාලට පෙන්නනවා. ප්‍රශ්නයක් නැහැ. ඕන විදිහට ඔයා මේක කරන්න පුළුවන්. ඔයාලට මේක හරියනවා. හරි. දැන් මගේ මේ ටික මෙහෙම ඉවරයි. මම දැන් මෙන්න මෙතන මේක කන්ටිනියු කියන බටන් එක ටික් කරලා මේ වැඩෙත් අපි ඉවර කරගන්නවා. ඉතින් දැන් තමයි මේ වැඩේ සුපිරිම හරියට අපි අවිල්ල තියෙන්නේ. ඒ තමයි ඔයාට හම්බෙන $30. එහෙම නැත්නම් නොමිලේ හම්බෙන ඩොලර්ස් 30 කොහොමද ගන්න කියලා තමයි දැන් මම ඔන්න ඔයාලට පෙන්වන්න හදන්නේ. ඉතින් ඔයා යන්න ඕනේ ඔයාගේ account එකේ account overview එකට. එතනට ඔයා ගිහිල්ලා ඔයාගේ ඩොලර්ස් 30 ඔයා නොමිලේම ගන්න ඕනේ. මම දැන් ඔයාලට පෙන්වන්නම් කොහොමද ගන්න කියලා. ඉතින් මෙන්න එතනට ගියාට පස්සේ ඩොලර්ස් 30 ක බෝනස් කියලා තියෙනවා. එතනට claim now කියලා තියෙනවා යට. අන්න ඒක ඔයා ටික් කරන්න ඕනේ. එතන ඔයා දීලා ඔයාගේ phone number එක දෙන්න ඕනේ. වැඩ නම්බර් එකක් දෙන්න රික්වෙස්ට් ටු ද කෝල් බෑක් කියලා කරන්න ඕනේ. ඊට පස්සේ යාලගෙන් කෝල් එකක් එනවා. ඒක නම්බර් එකක් කියන එකලෝ ඒ නම්බර් එක මෙතන දීලා වෙරිෆයි කරන්න ඕනේ. වෙරිෆයි කරාට පස්සේ මෙන්න මේ වගේයක් එනවා. මෙතන ඕකේ ගොට් ඉට් කියන එක ඔයා දෙන්න ඕනේ. ඊට පස්සේ ඔයාගේ account එකට ඩොලර්ස් 30ක් ලැබෙනවා. ඉතින් ඔයාලට මේක මෙතන පෙන්වන්නේ නැහැ. ඒක ක්‍රෙඩිට් බැලන්ස් එකක් විදිහට තමයි හම්බෙන්නේ. ඒක ඔයාලට මෙතන ඔයාගේ account බැලන්ස් එකේ පෙන්වන්නේ නැහැ. හැබැයි එකෙන් ඔයාලට ට්‍රේඩ් කරන්න පුළුවන්. කිසිම ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. ඒ account ඩොලර්ස් 30න් ඔයාලට ඕනි වැඩක් කරගන්න පුළුවන්. හරි. ඉතින් මම මේ ස්ක්‍රීන් ඩොකෝඩේ දාලා මුල් හරියෙදි කියලා දුන්නේ මේකේ රෙජිස්ටර් වෙන හැටි. ඒ වගේම තමයි මේකේ බෝනස් එක කොහොමද ගන්න. නැත්තම් කියනවා අර රෙජිස්ටර් වෙනකොට හම්බෙන ඩොලර්ස් 30 කොහොමද ගන්න කියන එක තමයි මම මෙතනදී ඔයාලට කියලා දුන්නේ. ඉතින් ඊට අමතරව ඔයාලට මේකෙදි මම ඔයාලට මුලින් කිව්වා ඔයාලට බෝනස් එකක් හම්බෙනවා කියලා. ඒ කියන්නේ ඔයාලා මේකෙදි ඩිපොසිට් කරන ඕනිම ගානකට. දැන් උදාහරණයක් කිව්වොත් එම ඔයාලට ඩොලර්ස් 0 ඉඳන් ඩොලර්ස් 500 වෙනකන් ඔයාලා ඩිපොසිට් කරන ඕනිම ගානකට 150ක බෝනස් එකක් හම්බෙනවා. උදාහරණයක් කිව්වොත් එම ඔයාලා ඩොලර්ස් 50ක් ඩිපොසිට් කරනවා නම් ඔයාලට ඒකට තව 150ක් ඇඩ් වෙනවා. ඒ කියන්නේ ඔක්කොම ඩොලර්ස් 75ක් වාට එනවා 150ක බෝනස් එකත් එක්ක. ඉතින් මේකත් ඔයාලට මේකෙන් ලබා ගන්න පුළුවන්. ඒ වගේම තමයි මේකෙදි ඔයාලා ඩොලර්ස් 500 ඉඳන් 4500 වෙනකන් ඔයාලට ඩොලර්ස් ඒ කියන්නේ 120ක බෝනස් එකක් ඔයාලට හම්බ වෙනවා. ඉතින් මේකත් ඔයාලට මේකෙදි ලබා ගන්න පුළුවන්. ඒ වගේම තමයි අපි මෙතන වල ඩිස්ක්‍රිප්ෂන් එක පල්ලෙහා එහෙම නැත්නම් මෙතන එක්කෙනෙක් දීලා තිනවා එයාගේ තියෙනවා සිග්නල් ගෲප් එකක්. ඉතින් අන්නේ සිග්නල් ගෲප් එකෙන් ඔයාලට මේක වැඩේ කරගෙන යන්නත් ගොඩක්ම ලේසි. ඒ වගේම තමයි මේකට ඩිපොසිට් කරනකොට ඔයාලට ඩොලර්ස් 5 ඉඳන් ඩිපොසිට් කරලා වැඩේ ලස්සනට කරගෙන යන්නත් පුළුවන්. අපි යන් ගොනම් මේ ස්ක්‍රීන් එකට ඉතුරු පාට් එක බලන්න. ඉතුරු පාට් එකේදී අපි ඊළඟට කතා කරමු. යන් අපි එහෙනම් ආයි ස්ක්‍රීන් එකට. දැන් මම පෙන්නන්නම් ඔයාලට කොහොමද මේ ලෝකල් ඩිපොසිටර් කෙනෙක්ව සබ්ස්ක්‍රයිබ් කරගන්නේ කියලා. ඉතින් මේ ඩිපොසිටර් ගැන කිව්වොත් එහෙම ඔයාලට ලංකාවේ ඉන්න හොඳම ඩිපොසිටර් කෙනෙක් තමයි අපි මෙතන ඔයාලට මුණගස්සන්නේ. ඒ වගේම තමයි ඔයාලට ඕනිම ගාණක් බය නැතුව මේකට ඩිපොසිට් කරගන්න මෙයත් එක්ක කන්ටැක්ට් කරගන්න පුළුවන්. හරි. ඉතින් මම දැන් ඔයාලට පෙන්නන්නම් කොහොමද මෙයාව සබ්ස්ක්‍රයිබ් කරගන්නේ කියලා. ඔයා මෙතන ගිහිල්ලා මෙතන මෝ කියන ඔප්ෂන් එකට යන්න ඕනේ. ඔයාලට කියනවා මෝ කියන ඔප්ෂන් එකට ගියාට පස්සේ මෙන්න මෙතන ලෝකල් ඩිපොසිටර් කියලා තියෙනවා. ඔයා අන්න ඒක ටික් කරගන්න ඕනේ. හරි. ඉතින් මෙන්න මෙතන ලෝකල් ඩිපොසිටර් කියලා දෙනවා. ඔයාලට එතන ටික් කරගත්තට පස්සේ subscribe your locals depositor කියලා වැටෙනවා.
ඔයා අන්න ඒක මෙතන ටික් කරගන්න ඕනි. හරි. ඉතින් අන්න එක ටික් කරාට පස්සේ ඔයාලට මෙන්න මේ වගේ එකක් එනවා. ඔයා මෙන්න මෙතන දෙන්න ඕනි මෙන්න මේ ලෝකල් ඩිපොසිටර්ගේ ID එක. ඒක දෙනකොට මතක් කරලා අපේ description එක පල්ලෙහා තියෙන ID එක දෙන්න. ඒක දුන්නොත් තමයි ඔයාලට මේ ලෝකල් ඩිපොසිටර්ව subscribe කරගන්න පුළුවන් වෙන්නේ. අනිවාර්යෙන් ඒක ඔයා වරද්දන්නේ නැතුව ලස්සනට ඒක දෙන්න ඕනි. එහෙම නැතුනොත් එහෙම මේ වැඩේ සම්පූර්ණයෙන් අවුල් යනවා. හරි. ඊට පස්සේ මෙතන ඔයා ටික් එකක් දීලා මෙන්න මෙතන ඔයා submit කියන button එක ටික් කරන්න විතරයි තියෙන්නේ. ඔයාලට මේ local depositor subscribe කරගන්න පුළුවන්. ඊට පස්සේ මෙතනින් confirm කියන එක දෙන්න. ඊට පස්සේ okay got it කියන එක දුන්නට පස්සේ ඔයාලට මේක subscribe කරගන්න පුළුවන්. ඔයාලට මේ මෙතන තියෙන ඕනෙම ක්‍රමයක් කරා මේකට deposit කරන්න පුළුවන්. visa skrill ඕනෙම ක්‍රමයක් කරා මෙන්න මෙතන තියෙන ක්‍රමයක් කරා ඔයාලට deposit කරගැනීමේ හැකියාව තියෙනවා. හරි. ඉතින් ඒ වගේම තමයි ඔයාලට මේකෙදි deposit කරන්න පුළුවන් අවමේ USDT 5 ඉඳන් ඔයාලට USDT 10000ක් වෙනකන් ඔයාලට මේක deposit කිරීමේ හැකියාව තියෙනවා. ලොකු ගණන් වලින් පටන් ගන්න ඕනේ නැහැ. ඉතින් USDT 5 ඉඳන් ඔයාලට මේකෙදි deposit කිරීමේ හැකියාව තියෙනවා. හරි. ඉතින් මං හිතනවා නම් ඔයාලට මේ local subscriber deposit කරගන්න හැටිත් ඔයාලට හරියට idea එකක් එන්නේ නැති කියලා මං ආය යනවා මගේ account එකේ overview එකට. හරි. දැන් මං ඔයාලට පෙන්නන්නම් මේකේ තියෙන ඊළඟ වැදගත්ම එක. ඒ තමයි මේකේ තියෙන bonus එක කොහොමද ගන්න කියලා. ඉතින් මං ඔයාලට කිව්වනේ මෙතන ඔයාලට ඩොලර්ස් 5 ඉඳන් ඩොලර්ස් 500 වෙනකන් ඔයාලට හම්බෙනවා 150ක bonus එකක්. ඒ කියන්නේ ඔයාලට ඩොලර්ස් 50ක් වා නිකන් හරි deposit කරොත් එමාට තව 75ක් වැඩිපුර හම්බෙනවා. ඉතින් ඒකට ඔයා මෙන්න මෙතන ටික් කරලා යන්න ඕනේ. මෙන්න මෙතන 150 කියන bonus එකේ තියෙන deposit කියන එක ටික් කරලා ගිහිල්ලා ඔයාලට එතනින් deposit කරලා මෙන්න මේ 150 හම්බෙන bonus එක ගන්නත් පුළුවන්. ඉතින් ඊටින් එහාට ගියාට පස්සේ ඔයාලට ඩොලර්ස් 500ෙන් එහාට ගියාට පස්සේ 500 ඉඳන් 4500 වෙනකන් ඔයාලට 120ක bonus එකකුත් මෙතනින් මෙයාලා ලබා දෙනවා. ඉතින් මේ ඔක්කොම ඔයාලට හම්බෙන්නේ අපි මෙතන පල්ලෙහා තියෙන link එකෙන් ගිහිල්ලා register වුණොත් විතරයි. හරි. ඉතින් මම සම්පූර්ණයෙන් මේ screen record එකේදී ඔයාලට මේ XM trading කොහොමද register වෙන්නේ, ඒ කියන්නේ අමතර ඩොලර්ස් තිය ලබා ගන්න කොහොමද මේ ටික ගැන කතා කරා. ඉතින් ඉදිරි වීඩියෝ එකක් මම අනිවාර්යෙන් ගේනම් කොහොමද මේක ට්‍රේඩ්ස් කරන්නේ, ඉතුරු ටික කොහොමද withdraw ගන්න. ඉතින් මේ ටික ගැන මම තව වීඩියෝ එකක් ඔයාලට හරියට අරගෙන එන්නම්. ඉතින් මම හිතනවා නම් මේ screen record එකේදී ඔයාලට හරි දැනුමක් ආවා කියලා මේක ගැන. ඉතින් එහෙම අයිඩියාක් ආවනම් අනිවාර්යෙන් වීඩියෝ ලයික් එකක් දාන්න. ඒ වගේම තමයි ඔයාලගේ යාළුවන්ට බලන්නත් මේ වීඩියෝ ෂෙයා කරන්න අමතක කරන්න එපා. ඒ වගේම තමයි අපේ SLGD YouTube channel එක subscribe කරලා ඔන්න ඔතන හැබැයි තියෙන notification button එක click කරලාම තියාගන්න. අපි නම් තවත් අලුත් වීඩියෝ හම්බවමු. එතන ඔයාලට සුබම සුබ දවසක්.